රෝහල් වල බරපතල ඖෂධ හිඟයක් තියෙනවා. රෝහල් වල බරපතල ඖෂධ හිඟයක් තියෙනවා. පිළිකා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ නැහැ. ඒ කියන්නේ අර සාමාන්‍ය තියෙන රූටින් ඩ්‍රග්ස් කියලා තියෙනවා. රූටින් ඩ්‍රග්ස් කියන්නේ සාමාන්‍යයෙන් පිළිකා රෝගීන්ට දෙන අර කීමෝതെරපි කියලා ඒ දෙන ඖෂධ. ඒවා විශාල ප්‍රමාණයක් හිඟයි. සමහර ප්‍රතිවර්ග නැහැ. දැන් ඊයේ වාර්තා වුණා සමහර ප්‍රතිවර්ග මේ රෝහලේ නැහැ කියලා අපේක්ෂා රෝහලේ රෝගීන්ට කියලා තිබුණා එළියෙන් ගන්න කියලා. එක පෙත්ත සමහර තියෙනවා එක පෙත්තක් රුපියල් 900ක් වෙනවා එළියෙන් ගනිද්දී. ඒවා ගන්න බෑ රෝගීන් රුපියල් 45000 50000 කීමෝ එළියෙන් අරන් එන්න කියලා කියනවා. ඒවා එළිය ගන්නත් නැහැ. ඒකට විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් ස්පෙસિෆික් ඩ්‍රග්ස්. ඒ කියන්නේ විශේෂ ඖෂධ වර්ග තියෙනෝනේ සමහර විශේෂයෙන් දෙන ඖෂධ වර්ග. ඒවා කොහොමත් නැහැ. රූටින් ඩ්‍රග්ස් උත් නැහැ. සාමාන්‍ය රෝගීන්ට රෝහල පවත්වාගෙන යාම සඳහා රෝගීන්ට දෙන්න ඕනේ ඖෂධත් පිළිකා රෝහලේ නැහැ. විශේෂයෙන් කුඩා දරුවන්ට ලියුකේමියා වැළඳුනාට පස්සේ දෙන ඖෂධ වර්ග එකක්වත් දැන් නැහැ මේ පිළිකා රෝහලට. විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒකට මේවා ඉස්සරහා ආණ්ඩුව එක ඒවා කීකේ 19 වෙනි සංශෝධනය වෙනස් කරා නම් මේවා ඔක්කොම හරියනවා කීකේ ඉන්නවා. දැන් කලින් කිව්වේ 3-2ක බලයක් තිබ්බනම් මේක හරියනවා කියලා. දැන් කියනවා මේ පිළිකා රෝහලට බෙහෙත් ටික දී ගන්න බැරි වෙලා තියෙන 19 වෙනි සංශෝධනය තියෙන නිසාද. සිංහරාජයේ වනාන්තරේ කපන එක නවත්ත ගන්න බැරි වෙලා තියෙන 19 වෙනි සංශෝධනය තියෙන නිසාද. හාල් මිල අඩු කරගන්න බැරි වෙලා තියෙන්නේ ආහාර ද්‍රව්‍ය මත බදු පනවපු බදු ටික නැති කරගන්න බැරි වෙලා තියෙන 19 වෙනි සංශෝධනය තියෙන නිසා. ඉතින් ඊට පස්සේ දැන් මේ වෙන විකාරයක් කියමින් ඉන්නවා. ඒ අතර දැන් මේ ආණ්ඩුවට ඡන්දය දුන්න මිනිසුන්ගේම ජීවනෝපායන් බරපතල ලෙස අහිමි කරමින් තියෙනවා. දැන් පහුගිය දවස්වල මෙතන බත්තරමුල්ල තලවතුගොඩ ආශ්‍රිතව කිඹුලාවල වෙළඳාම් කරපු සියලු මිනිසුන් අයින් කරා. දැන් කැස්බෑවේ අර තියෙනවා බයිපාස් එකක්. ඒ බයිපාස් එකේ මිනිසු වෙළඳාම් කරන එක නැවැත්තුවා. ඒතර ප්‍රශ්නේ උනේ මේ මිනිසු පාරට වැටලා ජීවත් වෙන්න විදිහක් නැතුව ජීවත් වෙන්න මොකක් හරි ක්‍රමයක් හදාගත්තට පස්සේ රට විනයගත කරනවා කියලා මේ මිනිසුත් පාරවල් වලින් අයින් කරනවා. ඉතින් මොන විනයගත කිරිල්ලද මේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරුව තියෙන්නේ. මේ ඕන තැනක යද්දී මේ සාමාන්‍ය ලක්ෂ 60 ලක්ෂ 70 කාරණාවත් අගෙන රුපියල් 50ට මාස්ක් විකුණනවා. ඉතින් ලක්ෂ 60 ලක්ෂ 70 කාර් එකක් ගන්න තරම් ආදායම තියෙන කෙනාටත් කාර් එකට පෙට්‍රල් ටික ගහ ගන්න සල්ලි නැතුව රුපියල් 50 මාස්ක් විකුණනවා. ඌරු මස් එක්ක පොල් රොටි විකුණනවා මේ අර හොඳ කාරණාවත් අගෙන කැස්බෑව බයිපාස් එකේ. ඉතින් ඒක එහෙම උනේ ඇයි කියලා හොයන්නේ නැතුව ඒක නවත්තනවා. විනය හදන්න යන්නේ එහෙම. දැන් ඇයි මේ වගේ වාහනයක් ගත්ත මිනිහෙක්ටත් ඇයි රුපියල් 50ට මාස් විකුණන්න උනේ පාරායින්ට ඇවිල්ලා ඒ මිනිහා වැටුනේ කොතැනද මොකද්ද ආර්ථිකයට වෙලා තියෙන්නේ කියලා බලන්නේ. ඒකට උත්තරයක් හොයන්නේ රටේ විනය හදනවායි කියලා අර ඔක්කොම මිනිසුන්ව වෙළඳාම් කරන එකෙන් අයින් කරා. දැන් මෙතන කිඹුලාවල හන්දිය හිටිය දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සු අයින් කරා.